මෝල්ටාවේ තැන්පත් කළේ හොරාකාපු සල්ලි නොවේ විමල් රත්නායක. ඕක ෆේක් නිවුස් එකක් කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ එයා කියන මේ හොරාකාපු නිසා තැන්පත් කරේ කියලා. ෆේක් නිවුස් අරන් ඇවිල්ලා ප්‍රධාන මාධ්‍ය කතාවක් කරන්න. සුසිල මත ඔහෙද කිව්වේ විමල් රත්නායක. කළු සල්ලි වල මොන පත්තරෙත් තියෙන්නේ? මොන පත්තරෙත් මේවට තරහ එනවනේ. මේ වගේ පොඩක් හවුදන් දෙන සහෝදර. ප්‍රසිද්ධ වාදී එහෙම කරන්න බෑ. අපි දන්නවා මම බලා ගන්න මේක ජනතාවගේ ප්‍රශ්නයක්. විමල් රත්න මේක ජනතාවගේ ප්‍රශ්නයක්. මේ ජනතාවගේ ප්‍රශ්නේ දැන් ඔබතුමා කියන්නේ විමල් රත්නායක කිව්වා කියලා. අපේ පවුරු හරි පුද්ගලෙක් කිව්වහම ද මීට කලින් කිව්වා විමල් රත්නායකට BMW එකක් තියෙනවා කිව්වා. අනුර කුමාරට කොහෙද අයර්ලන්ත ගෙයක් තියෙනවා කිව්වා. අපේ මොකද්ද බිලියන කොච්චරද තැන්පතුවක් තියෙනවා. ඉතින් අපි අවසානයේ කිව්වේ කවුරු හරි එහෙම තියෙනවා කිව්වා නම් ඒක ඒගොල්ලන්ට පුළුවන් සාක්ෂි සහිත ඔප්පු කරන්න. එතකල් අපි ඒක ගැන ගැටෙන්න යන්න අවශ්‍ය නැහැ. ෆයිල් 135ක් ගිහින් FCID එකට දුන්නානේ JP. කාර්ගෙද 2015 ෆයිල් 135ක් දීලා තියෙනවා. හරිද? ඊට අමතරව අපි ගාවතව ෆයිල් 400ක් තියෙනවා. හරිද? ඒතර මේවා විමර්ශනය කරන්න ඕනි සුධර්ම. එහෙම නැතුව මේ ලංකාවේ මේ නීතිච්ච මහත්තයෙක් ඉන්නවා අපරාධ නඩු දාන්න බෑ පුරවැසියන්ට ගිහිල්ලා. අපරාධ නඩු දාන්න පුළුවන් ගිහිල්ලා මේ නීතිපති දෙපාර්තමේන්තුව හරහා තමයි ඒවා කරන්නේ. එතකොට අපි තීරණයකට එහෙනම් අපි කට්ටිය මෙමු මේ රටේ කිසිම වංචා දූෂණයක් සිද්ධ වෙලා නැහැ කියලා. මොකද අපි නම් බලේ ඉඳලා නැහැ. හරිද? ඒතර බලේ හිටපු අයත් කියනවා නම් වංචා කාලයක් එමෙතිකන් දරපු කාලෙකත් තිබ්බා. ඔව් එහෙම තිබ්බා. ඒතර ඒක බලේ නෑ. හරි හරි. දැන් ඔබතුමාලා මේ බලන් ඉන්න ජනතාව දන්නවා මොකක්ද උනේ කියලා. මම ඒක ගැන කතා කරන්නේ අරගලයක් කළා මේ ජනාධිපති කෙනෙක්ව එලවලක් දැම්මා මිනිස්සු හොරකම් කරා වංචා දූෂණය කරා කියලා. UN එකනොත් කියලා තියෙනවා මේක ක්‍රිමිනල් මේ ෆයිනෑන්ෂල් මේ මේකක් කියලා මේ රටට වෙච්ච දේ. හරිද? ඒ නිසා මේ මේක ගත්තොත් එහෙම ලංකාවේ ජනතාව දන්නවා මේ කවුරු කිව්වත් ලංකාවට මොකක් දුනේ කියලා. ඒතර ජාතික ජනබලවේග විදිහට සුධර්මන් මේ වෙලාවේ කියන්නේ මේ බර සම්පූර්ණයෙන් මේ අර්බුදයේ සම්පූර්ණ බර ඇයි වැඩ කරන ජනතාවට දෙන්නේ. ඒක තමයි අපි කියන්නේ. එතකොට මේ බර බෙදාගන්න බෙදාගෙන බැරි වුණොත් එන්න වැඩ කරන ජනතාවට. ඒක ගැන ගැටලුවකුත් නැහැ. හැබැයි දැන් මේ කරන්නේ මොකද්ද? මේ සම්පූර්ණයෙන් කරන්නේ මේ නැවතත් මේ කට්ටියම බලයපත් කර ගැනීම සඳහා අවුරුද්දක් විතර ඇතුළත කැමෆ්ලාජ් එකක් කරගෙන යන්නේ. මේ ඔය කියපු එක පුරෝකථනයක්වත් සාර්ථක නැහැ. ඉන්කම් ටැක්ස් මේ අවුරුද්දේ ටැක්ස් දෙනවා කිව්වා පුරෝකථනය තියෙනවා ට්‍රිලියන 3යි එකතු කරගන්න. එකතු කරගන්න බෑ. ඒ බොරු පුරෝකථනයක්. වැට් එක බිලියන 796ක් ගන්න ඉන්නවා. මේ 250යි තාම එකතු කරගෙන තියෙන්නේ. එතකොට කොස්ට් රිඩක්ෂන් එකක් මුකුත් වෙලා නැහැ. මේ මාස 6 වෙනකොට ට්‍රිලියන 1ක් ඩෙෆිසිට් එක ආණ්ඩුවේ ඩෙෆිසිට් එක වැඩිලා ගිය අවුරුද්දට වැඩිය 59%ක් අයවැය පරතරය වැඩි වෙලා තියෙනවා. එතකොට වෙල් ටැක්ස් එක අද ඔබතුමා කියන වෙල් ටැක්ස් එක අපි එකඟයි. ඇයි ඒක 2025ට දාලා තියෙන්නේ? දැන්ම දාන්නකෝ වෙල් ටැක්ස් එක. ඇයි ඔගොල්ලොන්ගේ අර කණ්ඩායම ආණ්ඩුව එලවයි කියලා බයට වෙල් ටැක්ස් එක දාන්නේ. සේවකයට විතරයි දුන්නේ. ඊළඟට මේ ගත්තොත් එහෙම මේ අවුරුද්දත් බිලියන 3ක් තව ණය අරගෙන තමයි දුවන්න. ඉතින් සුධර්ම මේ කරන්නේත් අවුරුදු දැන් 16 පාරක් ගියානේ. ඔන්න 17 වෙනි පාරත් ගිහිල්ලා තව අවුරුද්දක් ඇතුළත කොහෙන් හරි ණය ටිකක් අරගෙන ව්‍යුහාත්මක වෙනස්කම් කිසි දෙයක්. ව්‍යුහාත්මක වෙනස්කම් කියන්නේ නිෂ්පාදන කර්මාන්ත ටික දියුණු කරගන්න, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ටික දියුණු කරගන්න, ලංකාවේ විදේශ ඒ අපේක්ෂිත අවශ්‍යතාවලට විදේශ ආයෝජන කැඳවන්න. ඒ කිසි දෙයක් කරන්න නැතුව 13 වෙනි ව්‍යවස්ථාවයි මඩුපල්ලියයි ඒ ඔක්කොම කරගෙන නැවතත් දේශපාලන සංදර්ශනයක් කරමින් අපේ රටේ ජනතාව ආය අන්දන්න හදන්න එහෙම අන්දන්න බෑ. මේ පරාජය වෙලා ඉවරයි මේ දේශපාලන සංස්කෘතිය. ඉතින් ඔය මොන දේ කිව්වත් ජනතාවේ තීරණය එළඹෙන මැතිවරණයකදී ප්‍රකාශයට පත් කරනවා.